ಅವ್ರದ್ದು ಗಣನಾವಕಟಿ ಇಸ್ಸೆಲ್ಲ ಮೇರಾಟೆ ಪತ್ತೆಚ್ಚ ಜನಾಧಿಪತಿ ವರು ಸಹ ಅಗಮತಿ ವರು ಅತರಿಂಗ್ ಸಮಹರಾಯ ಇಪದುನೆ ಕಿತುನು ಪೌಲ್ವಲ ಓನ್ಗೆ ಉತ್ಪತ್ತಿ ಲಬುನೆ ಕಿತುನು ಪೌಲ್ವಲ ಇಸ್ಕೋಲಿಗಿಯ ಬೌತಿಸ್ಮ ಉನ ಪಲ್ಲಿಯಟ ಗಿಯ හැබැයි දේශපාලනයට ආපු ගමන් ඒ අය එක පාරටම බෞද්ධයන් බවට පත් වුණා. බෞද්ධයන් බවට පත් වුණා විතරක් නෙමේ ඔවුන්ගේ ඇඳුම පවා ඔවුන් වෙනස් කරා. එදා ඇඳේ කලිසම නම් කතා කරේ ඉංග්‍රීසියෙන් නම් හැබැයි ඔවුන් එක පාරටම अरे आर्य सिंहल ऐंदला ए आय सिंहल भाषाव कथा करन्नट पटन गत्ता एदा अपे रटे मिनिसुन तेरुं गत्ते नैति देयक तमा मे सिंहल बौद्ध कम කියන එක පාවිච්චි කරේ අපේ රටේ නායකයෝ ඡන්ද ටික මංකොල්ල කන්න කියන එක බොහෝ අය සතුටු වුණා ඒ නිසාම ඒ වගේ වෙනස් වෙච්ච පිරිසට විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබුණා. මේ ඡන්ද ලැබිච්ච නිසා ඔවුන් දිගටම ඒ තමන්ගේ පරිවර්තනය ඒ බොරුව සැබෑ හදවතින් නෙමෙයි වෙනස්ුනේ නමුත් ඔවුන් ඒ විදියට රඟපාගෙන ගියා ඒ නිසාම ඊළඟට ආපු දේශපාලන පිරිසත් සිංහල බෞද්ධ කියන ලේබල් එක ගහගෙන තමා ඉස්සරහට ගියේ. මේ තීන්දු ගත්ත පිරිස සමහරෙක් සිංහල රාජ්‍ය භාෂාව කරලා ජාතීන් අතර විශාල ප්‍රශ්නයක් ඇති කරා. ඒ වගේම සමහර අය ප්‍රතිපත්ති වෙනස් කරලා එදා දේශීයත්වයට තිබුණු තැන අපේ රටේ අපිටම අපේ දේ නිෂ්පාදනය කරගන්න පුළුවන් කියපු තීච්චේ මනස වෙනස් කරා. ඒ හේතුව අවසානයේදී මේ රටේ අපේ මිනිස්සුන්ගේ තීච්ච ආත්ම ගරුත්වය සහ රටට තියෙන ආදරය බැහැර වුණා. ඊළඟට ආපු දේශපාලන පිරිස සිංහල බෞද්ධ කියන ලේබල් එක ගහගෙන තමා වැඩ පටන් ගත්තේ. අද ඇවිල්ලා තියෙන්නේ ඒකේ උපරිම අවස්ථාවට. අද දේශපාලන වේදිකාවෙම කතා කරා සිංහල බෞද්ධයන්ට ඡන්ද දෙන්න රට රකින්නේ අපි කියලා. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්නම අවශ්‍ය දේ තමයි අද දේශපාලනයට එන හැමෝම ඉස්සෙල්ලම යන්නේ ඉස්සෙල්ලම ගන්න පින්තූරේ තමයි මල් වට්ටියක් අරන් අනේ පන්සලට යනවා. ඉතාමත්ම සිල්වත්ව පන්සලට යනවා මල් වට්ටියක් අරන්. මේක තමා ප්‍රතිරූපේ මිනිසුන්ගේ ඡන්දේ වැටෙනවා. එතකොට ඉතාමත්ම සීග්‍රේන් ජාතීන් අතර වෙනා විශාල ව්‍යසනයක් මේ නිසා අපේ රටේ දෙකට තුනට කැඩිලා සුළු ජාතීන් තම තමන්ගේ අයට විතරක් ඡන්ද දෙන්න පටන් ගත්තා. මේ තුලින් රට කැඩිලා බිඳිලා ගිහිල්ලා යුද්ධයක් ආවා. අද කොරෝනා ව්‍යසනයෙන් මැරිලා තියෙන මිනිස්සු සංඛ්‍යාව දිහා බලනකොට ඉතාමත්ම සුළු පිරිසක් යුද්ධයෙන් මැරුණ මිනිස්සුත් එක්ක සංසන්දනය කරනකොට යුද්ධයෙන් මැරුණා ලක්ෂයක් පමණ මිනිස්සු. නමුත් කොරෝනා ව්‍යසනයෙන් පසුගිය දිනවල මැරිච්ච පිරිස ඊට වඩා හුඟක්ම අඩු ප්‍රතිශතයක්. අපි අපේ මිනිස්සු මරාගත්තා. අපි අපේ මිනිස්සු නැති කරගත්තා. සුනාමි ව්‍යසනයෙන් 35000ක් විතර මිනිස්සු අපිට අහිමි වෙලා ගියා. මෙතනද කතාව තමයි රැවටිල්ලෙන් බොරුවෙන් දේශපාලනීය බොරුම කරන්නට උත්පත්ති වුණා මේ රටේ. මේ රටේ දේශපාලනය සම්පූර්ණයෙන්ම බොරුවක් කරා. අද මේ සිංහල බෞද්ධ ලේබල් එක ගහගෙන අද හොරකම් කරන්නට පටන් ගත්තා. ජාතීන් අතර ව්‍යසනය ඇති වුණාම මේ ජාතීන් එකිනෙකාට කතා කරන්නේ නැති වුණාම ඡන්ද දෙන්නේ නැති වුණාම එකමුතු නොවුනහම හොරකම් කරන මිනිහට හරි ලේසි වුණා ඕන තරම් හොරකම් කරන්න. අද දේශීය සම්පත් ටික විකුණනවා කිසි බයක් නැතුව මොකද සිංහල බෞද්ධ නාමයෙන් මේ දේ කරන්නට පුළුවන් කියලා අපි තමා මේ රටේ ප්‍රබල අනික් අයගේ වචනය අවශ්‍ය නැහැ කියලා අද සම්පත් ටික විකුණගෙන යනවා. මේ තැනට අපි වැටුනේ ලංකාව කියන රට අද බොරුව ජය ගන්න රටක් බවට පත් කරා. පසුගිය දිනවල මම දැක්කා ස්වාමින් වහන්සේලා කීප නමක් වැඩසටහනකට ඇවිල්ලා කියනවා මේ යුද්ධයෙන් ඒ වෙච්ච සියලු සිද්ධීන් ඔහම තමයි යුද්ධයක් කාලෙදී මේ වගේ මිනිස්සු මැරෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කොයි හරි තැනක කියලා තියනවද මිනිස්සුන් මැරීම මිනිසුන් විනාශයට පත්වීම හොඳ දෙයක් කිම දැනක කියන්නේ බුදුන් වහන්සේ. දැන් ඒ වුණාට අද කියනවා යුද්ධේ කාලේ මිනිස්සු මැරුණා ඒක තමයි. එච්චර මිනිස්සු යුද්ධේ කාලේ මැරෙනකොට අපි කතා කරේ නෑ. ඇයි අද රදගුරුතුමා මේ පාස්කු ප්‍රහාරය ගැන මේ තරම් කතා කරන්නේ? ඇයි ඒක අමතක කරලා දාන්න බැරි කියලා? මේකේ ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි එදා යුද්ධයක් වාතාවරණයේදී දෙකොල්ලක් යුද්ධ කරනකොට මිනිස්සු මැරුණා. දෙපැත්තෙම විරුද්ධවාදීන් එනකොට. නමුත් පාස්කු ප්‍රහාරය කියන්නේ ඊට වඩා හාස්පසින් වෙනස් දෙයක්. අහිංසක මිනිස්සු තමන්ගේ දෙවියන් වහන්සේ අදහන්නට පල්ලියට ගිය වෙලාවේ ඔවුන් කිසිම හදවතේ කුහකකමක් නැතුව පල්ලියට ගිහිල්ලා ඉන්න වෙලාවේ යම් කිසි කෙනෙක් ඇවිල්ලා ඔවුන්ව මරලා දානව නම් ඒක විශාල ප්‍රාණඝාතනයක්. ඒකට බෞද්ධ ආගමේවත් කිතුණු ආගමේවත් ඉස්ලාම් ආගමේවත් හින්දු ආගමේවත් හේතු කාරණාවක් කියන්නේ ඒක හෙලා දකින්නවා හැම ආගමක්ම. ඒක නිසා තමයි අත්‍යවශ්‍ය වෙන්නේ මේ වෙලාවේ පාස්කු ප්‍රහාරය කරේ කවුද කියන එක අපි දැනගන්නට අවශ්‍ය වෙන්නේ. මොකද ඒක එක පැත්තකින් ආරක්ෂාව අනික් පැත්තෙන් අපි රටක් විදියට හිට ගන්න අවශ්‍යයි. දැන්වත් අපේ රට ඇතුලේ මිනිස්සුන් මැරෙන එක අපි සම්පූර්ණයෙන්ම හෙලා දකින්නවා කියන තැන අපි හිට ගන්න අවශ්‍යයි. ඒක මේ රටේ සිදුවිය යුතුම දෙයක්. ආයි කිසි දවසක එවැනි දෙයක් නොවෙන්නට වග බලා ගන්නව නම්. ඒ වගේම එක්ස්ප්‍රස් නෞකාව අපේ රටේ එක්ස්ප්‍රස් නෞකාව විශාල ව්‍යසනයක් කරා මේ රටට. රටේ නැව ගිනි අරගෙන එදා ඒ ගිනි ගත්ත නිසා අපේ කැස්බෑවන් 475ක් විතර මැරිලා ගියා. ඩොල්ෆින්ලා මැරිලා ගියා, තල්මසුන් මැරිලා ගියා. අද ඒ විෂ සහිත ද්‍රව්‍ය තියෙන කන්ටේනර්ස් ටික ඔක්කොම තියෙන්නේ අද මුහුදේ පතුලේ. අද වෙනකම්ම මීපා ආයතනය කිසිම පියවරක් අරන් නැහැ මේ කන්ටේනර්ස් ටික ආපස්සට එළියට ගන්නට. ඔවුන් වතුර සාම්පල හරියට හොයාගන්න පරීක්ෂා කරලා බලන්නේ කිසිම විදිහකින් මේ සිදුවෙච්ච සිදුවීමට කිසිම විදිහකින් ප්‍රතිකාරයක් නැහැ. මේක අර නැව ගිල්ලුවේ මේ ප්‍රශ්නේ ගිල්ලවන්න අවශ්‍ය නිසාමයි. නමුත් එක දෙයක් මතක තියාගන්න ඕනේ. ඒ තමා අර මුහුද යට තියෙන නැවෙන් ගලාගෙන එන ඒ ඔක්කොම රසායනික ද්‍රව්‍ය ටික මත්ස්‍යයින්ට මුහුදු ජීවීන්ට බලපානවා. අපි ආහාරයට ගන්නේ මාළු ටික අන්තිමට අපේ පිඟානටයි ඒකත් එන්නේ. ඒ වගේම ඒවා කලපුවට ගලාගෙන ගියොත් කලපිය ජීවත් වෙන සතුන්ටත් ඒක බලපාලා අවසානයේ අපේ ආහාර වේලටයි ඒකත් එකතු වෙන්නේ. ලංකාවේ මිනිස්සු විශේෂයෙන්ම පාලන ශාස්ත්‍රය හරි දක්ෂයි. දේවල් අමතක කරන්න නොයෙකුත් උපක්‍රම පාවිච්චි කළා. මේ දවස්වල ටෙලිවිෂන් එකේ පෙන්නනවා නොයෙකුත් නාට්‍ය. මේ ඇත්ත නාට්‍ය නෙමෙයි හදපුවා නෙමෙයි මේ හදා ගන්න නාට්‍ය. මොකද ඒකට හේතුව අර පාස්කු ප්‍රහාරය එක්ස්ප්‍රස් නෞකාවේ සිද්ධිය අමතක කරවන්න නම් අපි මේ නාට්‍ය ටිකක් දාන්න අවශ්‍ය නිසා අපේ එක්ස්ප්‍රස් නෞකාවේ නඩුව ඔක්තෝබර් මාසේ 25 වෙනිදා වෙනකන් ආයි කල් ගියා. නමුත් ඒ නඩුව අහනකොට මේ මුහුදේ යට තියෙන රසායනික ද්‍රව්‍ය ටික මිශ්‍ර වෙලා අපේ මුහුදට විශාල විනාශයක් වෙනවා. අදටත් කොරපර විනාශ වෙගෙන යනවා. දීවරෙන් එක පවසනවා. අදටත් කැස්පෑව මැරිලා යනවා. අදටත් මුහුදු ජීවීන් මැරෙනවා. අදටත් වෙරළේ තාමත් නැවෙම් පිච්චිච්ච ද්‍රව්‍ය ගොඩ ගැහිලා ඒවා නිසා අද කැස්බෑවන්ට බිත්තර දාන්න සතුන්ට ජීවත් වෙන්න වාසස්ථාන නැති වෙලා ගිහින් තියෙනවා. හැබැයි මේ ඔක්කොම අමතක කරලා අර ලැබිච්ච වන්දි මුදල නම් කවුරු හරි එක්කෙනෙක් හොඳට භුක්ති විඳිනවා. මොකද ඒකට හේතුව මෙතෙක් කල් එක්ස්ප්‍රස් නෞකාවෙන් ලැබිච්ච සතේකට මොනවද උනේ කියලා කියලා නැහැ. ඒ හැම සතයක්ම ගැන අපි නඩුවෙන් ඉල්ලලා තිබුණත් වන්දි මුදලෙන් යම් ප්‍රමාණයක් සතුන් මේ නැවත මුහුද යථා තත්වයට ගේන්න අවශ්‍යයි කියලා ඉල්ලලා තිබුණත් නඩුව පස්සර දානවා. සල්ලි ටික කාගේ හරි සාක්කුවට හිමින් ඇදිලා යනවා කාන්දමක් වගේ. ඒ නිසා අපේ රටේ අද ලේබල් තියෙනවා සිංහල බෞද්ධකම එහෙම නැත්නම් මේ කඩාකප්පල්කාරී ක්‍රියා මානව හිමිකම් කොමිසමට යනවා. මේ වගේ නොයෙකුත් සුරංගනා කතා නොයෙකුත් දේවල් කියා මේ රටේ මිනිස්සුන්ගේ මනස වෙනත් දේවල් වලින් පුරවලා මේ රටේ දරුවන්ට වෙන අහිමි වෙන දේවල් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මේ දිනවල මම විශේෂයෙන් මතක් කරන්න ඕන දෙයක් තමයි පාළු කඩවල. අද විශාල වනාන්තර විනාශයක් සිදු වෙනවා පන්සලක් ආශ්‍රිතව. ගරුතර ස්වාමීන් වහන්සේ නමක් දැනටමත් අක්කර 80ක් පමණ මම දන්න ප්‍රමාණයට කැලෑව එලි කරලා අද ඒ ප්‍රදේශයේ අලින් 400කට පමණ යන්න තැනක් නැති වෙලා මිනිස්සුන්ගේ ගම්බිම් වලට එනවා. දැන් මේ අලි ටික පන්නන්න පාවිච්චි කරේ ඒ පැත්තේ හරක් පට්ටි දාලා ඒ හරක් ගොම තියෙන නිසා අලි ඒ ප්‍රදේශයට යන්නේක නවත්තලා හිමින් සීරුවේ මේ අලි ටික ඔක්කොම පැන්නුවා වෙන ප්‍රදේශවලට. අලින්ට ගන්න ආහාරයක් නැහැ දැන් වනාන්තර ඇතුලේ. ඒකට හේතුව වනාන්තර අද කොටස් කරලා විකුණනවා. සමහර ද්විත්ව පුරවැසියන් තමන්ගේ රටේ ඉඩම් ටිකක් ගන්න කියලා මේවට අත ගහලා ඩොලර් වලින් ගෙවනවා. මේ ඩොලර් දිහා බලලා බොහෝ පිරිස අද මේ තමන්ටත් අයිති නැති බිම් විකුණනවා. මගේ සීයාත් පන්සලක් හදලා පූජා කරපු කෙනෙක්. අපි මේ පන්සලට සියලු දේවල් දුන්නේ ඉඩම් පවා. ඒකට හේතුව ඒ පන්සලේ ඒ දේවල් රැකගන්න අවශ්‍ය නිසා. කිසිසේත්ම මේ රටේ සමාජ සේවයට යමක් දෙන කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. පසුකාලීනව ඒව කවුරු හරි විකුණයි කියලා. ඒව දෙන්නේ සදා කාලික මිනිස්සුන්ගේ යහපත උදෙසා. ඒ නිසා කිසිම කෙනෙක්ට අයිතියක් නැහැ පන්සල් භූමියක් විකුණන්නවත් ඒක සංවර්ධනය කරන්නවත්. මොකද ඒක අයිති ඒ ප්‍රදේශයේ මිනිස්සුන්ගේ දරුවන්ට දරුවන්ගේ දරුවන්ට. ඒක මතක තියාගන්න ಅತ್ಯವಾಶ್ಯವೇನವ ಪೊಹೊರಗೆಟಲುವ ಮೇರಟೆ ಜನಾಧಿಪತ್ಯಮಾ ಅತುಲು ಕ್ಯಾಬಿನೆಟ್ ಮಂಡಲೇಟ ಪೊಹೊರ ಹದಂಡ ಓನೆನಂ ಮಮ ಕೇಲ ದೆನ್ನಂ ಕೇಲ ಮಮ ಬಹು ವತಾವಲ ಕಿವ್ವಾ ಮಟ කුණු රජින කියන්නේ නිකන් නෙමෙයි කුණු රජින කියන්නේ මම දන්නවා මේ රටේ කුණු ගොඩවල් ගොඩ ගහලා මේ රටේ විනාශ කරලා තියෙන තැන් මේ අපේ රටේ කාබනික ද්‍රව්‍ය එකතු වෙලා තියෙනවා විශාල පරිමාණේ මේවා පාවිච්චි කරලා කොම්පෝස් පොර හදන්නට පුළුවන් අපිට අවශ්‍ය දැනුම තියෙනවා උපකරණ තියෙනවා ඒ වගේම ඒ වාගේ ගුණාංග ගැන සොයලා බලන්න ආයතන තියෙනවා මේ චීනේ හදපු ඒවම ගේන්නේ මේ ගිවිසුම් නිසා මේ චීනෙත් එක්ක ගහපු ගිවිසුම් කොයි තරම්ද කිව්වොත් අද චීනේ අසුචි ටික පාවිච්චි කරලා හදන පොර ටිකත් අපේ පාලකින්ට සුවඳයි මේකයි ප්‍රශ්නේ ලංකාවේ අසුචි වලින් පොර හැදුවා නම් ඒව සුවඳ නැහැ. ඒ වගේ බැක්ටීරියා වර්ග නැහැ. නමුත් චීන මිනිස්සුන්ගේ අසුචි වලින් හදන පොර ටික අපේ අර දියවන්නාවේ ඉන්න 225ටම සුවඳයි. මේකයි ප්‍රශ්නය. මේක කොහෙන්ද අපි කෙලවර කරන්නේ? මේ නිසා තමයි අද පසට අහිතකර ඒ පොහොර ටික ගෙනල්ලා ගොවීන්ට කියනවා පාවිච්චි කරන්නලු කාබනික පොහොරලු මේකෙන් හැදෙන එළවලු හොඳයිලු මේකෙන් හැදෙන පළතුරුත් හොඳයිලු එහෙනම් උදේ ඉඳන් රැ වෙනකන් අර 225ට තියෙන්නේ ඔය එළවලුම කකා ඔය පළතුරුම කකා ජීවත් වෙන එක මොකද මේ රටේ ඉතිහාසයේ ඉඳලා අවුරුදු 72ක් අපේ රටේ පසට සාප කරා අපේ රටේ පසට අගෞරව කරා මේ තරම් වාසනාවන්ත රටක් ලෝකෙ කොහෙවත් නැහැ මේ රට තරම් වාසනාවන්ත පස් ටිකක් තියෙන රටක් කොහෙවත් නැහැ නමුත් අපි ඇයි පිට රටින් මේ ජරාව ගෙනල්ලා අපේ පසට එක්කාසු කරන්න උත්සාහ කරන්නේ ඇත්තටම මොලේ කොයි තරම් ලොකු අමාරුවක් ඇද්ද ඒ වගේම කෙරවල පිටියේ හදන්න යන විදුලි බලාගාරය කෙරවල පිටියේ තියෙන මුතුරාජවල තෙත්බිම තෙත්බිමක් කියන්නේ වර්ෂාපතනය එකතු කරන තැනක් තෙත්බිමක් කියන්නේ භූගත ජලය හැදෙන තැනක් භූගත ජලය කියන්නේ පිරිසිදුම ජලය එන්නේ භූගත ජලයයි ඒක ඉතාමත්ම වටිනා සම්පතක් රටට තෙත්බිමක් කියන්නේ විෂද්‍රව්‍ය උරා ගන්න තැනක් තෙත්බිමක් කියන්නේ වර්ෂාපතනයේ දෙන තැනක් තෙත්බිමක් කියන්නේ අපේ ඕනම ගංගාවක් ගලාගෙන යනවා නම් ඒ ගංගාවේ තියෙන සියලුම අපද්‍රව්‍ය එකතු කරලා පිරිසිදු කරලා යවන තැනක් දෙයනේ ඇයි මේ රටේ පාලකයෝ අවුරුදු ගණනාවක්ම මේ තෙත්බිම් විතරක්ම විනාශ කරන්න හදන්නේ අපිට තියෙනවා තෙත්බිම් සංවර්ධන මණ්ඩලයකුත් අපේ ජනාධිපතිතුමා පටන් ගත්ත පරිසරය සංවර්ධනය කරන්න කැලෑ ටික කපලා දැන් තෙත්බිම් සංවර්ධන මණ්ඩලය තෙත්බිම් ටික පුරෝලා බලාගාර හදන්න ඉඩ දීලා ඒ තියෙන තෙත්බිම් ටිකත් නැති කරලා දානවා ඒ නිසා මම දකින දේ තමයි ඔය හැම දෙම හංගන්නේ මොකක් පිටිපස්සේද සිංහල බෞද්ධ සිංහල බෞද්ධයෙක්ට ඕන දෙයක් කර හැකි. එයා හරි. හැබැයි සුළු ජාතියක් මොන හරි කරොත් එදාට රතිඤ්ඤපත්තු වෙනවා. රතිඤ්ඤපත්තු වෙනවා කියනකොට මට මතක් වෙන දෙයක් තමයි අද අලින් විනාශ කරන්නට දානවා අලිවැඩි. මේ අලිවැඩි වලට මම දන්නේ නැහැ ජනතාව දන්නවද කියලා මේ වනාන්තරවල ඉන්න අනිකුත් සතුන් පුපුරලා මැරිලා යනවා. මේ අලිවැඩි වල තියෙන ශබ්දේ කොච්චර විශාලද කිව්වොත් අනිත් සතුන්ගේ ඒ ශරීරයේ ඒ ඇහිමේ අවයව විනාශ වෙලා යනවා. සත්තු මැරිලා යනවා. ඒ නිසා අපි ඇත්තටම සිංහල බෞද්ධයෝ නම් මීට වඩා සතුන් ගැන हितान्ना वश्याय पानाति पाता वेरमणि सिक्कापदं समाधियामि कियन्ने अर कटपादमेट गिरेवे गिरवेक वगे कीयन देयक නෙමෙයි කියලා මතක තියාගන්න ඕනේ. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපනය අපි අද ක්‍රමක්‍රමයෙන් මේ රටේ පාලකයෝ බිහි කරා අපේ අනාගත પરම්පරාව විනාශ කරන්න පුළුවන් විදිහේ අද අපි කොයිතරම් උපරිම තැනට ගෙනාවද කිව්වොත් අපේ දරුවන්ගේ අද අධ්‍යාපනයේ නැති වෙලා තියෙනවා කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. අද අපේ රටේ දෙමව්පියනුත් ගොළු වෙලා ඉන්නවා. අද අපේ රටේ දෙමව්පියෝ දරුවන්ට ටියුෂන් දෙනවා ඒ ගුරුවරුන් ලව්වම හැබැයි ඒ වෙනුවෙන් හඬක් නගන්නේ නැහැ. මෙතනයි අපේ රටේ ගැටලුව. අද අපේ රටේ ලොක් වෙලා ඉන්නවා. ඒ හේතුව තමයි අපි බයයි මේ නායකයන්ට විරුද්ධව කතා කරන්න. දැන් මෙහෙම රටක් කිසි දවසක දියුණු වෙන්න බෑ. ඒ නිසා විශේෂයෙන්ම ඉල්ලන දේ තමයි මේ වෙලාවේ මොන ක්‍රමයෙන් හරි දරුවන්ගේ අධ්‍යාපනය ආරම්භ කරන්න ඕනේ. මොකද මේ දරුවන් ටික අපි හදාගන්නේ නැතුව හිටියොත් එක පැත්තකින් චීනය ඇවිල්ලා අපේ සියලු දේ අරගෙන යනවා. ඊළඟට දෙවෙනි එක අපේ රටේ බලාපොරොත්තු රහිත ශක්තිමත් පුරවැසියන් බිහි කරගන්න බැරුව මේ රට නිකම්ම විදේශයට තල්ලු වෙලා යනවා. ඒක දෙන්න අපි සූදානම් නැති නිසා අපි කියනවා මේ වෙලාවේ ගුරු මහත්මීන්ටත් විදුහල්පතිවරුන්ටත් බැගෑපත්වා ආයෝජනය කරනවා. කරුණා කරලා දරුවන් වෙනුවෙන් ඔබතුමන්ලා ඔබතුමියන්ලා නැවත උගන්නන එක ආරම්භ කරන්න. මම පොරොන්දු වෙනවා මට පුළුවන් පුංචි ගෑණියෙක් විදියට ඔබට අවශ්‍ය ඔබට ලැබිය යුතු දේ ලබා දෙන්න. මම මේ වෙනුවෙන් සටන් කරනවා කියලා පොරොන්දු වෙනවා. මම බැගෑපත්කමින් ආයාචනය කරනවා ගුරු මහත්මීන්ටත් විදුහල්පතිවරුන්ටත් ඔබ නැවත උගන්නන්න යන්න. ඔබ දැන් කිසි කෙනෙක් මේ වෙලාවේ ඔබට විශ්වාස කරන්න බැරි වුණත් අපිව යම් ප්‍රමාණයකින් හෝ විශ්වාස කරලා දරුවන්ට උගන්වන්න ඒ ආශිර්වාදෙම ඔබට ඇති. ඔබේ අනාගතයේ ඔබේ බලාපොරොත්තු වෙන දේ ඔබට ලැබෙන්නට කියලා. අවසාන වශයෙන් රටේ අද ඉන්නවා බඩගින්නේ ඉන පාරිභෝගිකයෙක්. අද මිනිස්සු බත් පැකට් දෙනවා ගිහිල්ලා පාරේ ඉන්න මිනිස්සුන්ට. අද මිනිස්සුන්ගේ ඔළුවට උඩින් යන්න බඩු මිල ඉහළින් යනවා. අද උදේ ඉඳන් රෑ වෙනකන් ඒ නොයෙකුත් දේවල් දාලා මිනිස්සුන්ගේ මනස විකෘති කරලා තියෙනවා. මොකද බඩගින්න නොදැනී ඉන්න. නමුත් පාරිභෝගික අධිකාරිය සහ පාරිභෝගික අමාත්‍යාංශය සම්පූර්ණයෙන්ම අසමත් වෙලා තියෙනවා අපේ රටේ ජනතාවට අවශ්‍ය කෑම වේල ලබා දෙන්නට. රටක ඇති වැඩක් මොකද්ද? රාජ්‍යයක ඇති වැඩක් මොකද්ද? ඇමති මිනිස්සෙක්ගෙන් ඇති වැඩක් මොකද්ද? පාර්ලිමේන්තුවේ ඇඳගෙන සුදු ඇඳුමක් ඇඳගෙන ගිහිල්ලා ඉඳගෙන ඉන්න අයගේ ඇති වැඩක් මොකද්ද? මිනිස්සු බඩගින්නේ. මිනිසුන්ට කණ්ඩ අවශ්‍යයි. මිනිසුන්ට ජීවත් වෙන්න අවශ්‍යයි. ඒ මිනිසුන්ට ආහාර ටිකක් දෙන්න. මේ ඉස්සරහා අනාගතේ අපි කරන්න යන දේවල් ගැන මේ මන්තිරු හදලා බඩ මහත, ඇඟ මහත, තරබාරු මිනිසුන්ට මේ දුවන්න දේවල් හදන්න ඕනේ නැහැ කවුරුත්. කරුණාකරලා සල්ලි වලින් ওই මන්තිරු ටික පැත්තකට විසික් කළා. ඔය මන්තිරු අවශ්‍ය නැහැ. අපේ රජවරු ওই මන්තිරු දිහා බලාගෙන හිටියේ නැහැ. වෙන රටවල් වල ওই මන්තිරු නැහැ. කරුණාකරලා මේ රටේ මිනිස්සුන්ට කන්න ටික දෙන්න කියලා ඉල්ලනවා. මේ රටේ මිනිස්සුන් කන්න ඉල්ලලා පාරට එනවා. අද අලින්ට කන්න නැති නිසා අද වනාන්තර අත්හැරලා ඔවුන් වී ගබඩා වී තියෙන තැන්වලට එනවා. අද මිනිසුන් බඩගින්නේ, සත්තුත් බඩගින්නේ, මේ මුළු රටම බඩගින්නේ. හැබැයි පාර්ලිමේන්තුවේ 225 නම් හොඳින් ඉන්නවා. ඉතින් ඒ නිසා මම අවසාන වශයෙන් කියනවා අපි බොරුවට රැවටිච්ච රටක්. අපි සිංහල බෞද්ධ කියලා හදාගෙන රැවටිච්ච රටක්. අපි ආර්ය සිංහල ඇඳුමට රැවටිච්ච රටක්. අපි දැම්වත් මොලේ පාවිච්චි කරලා රැවටෙන්නේ නැතුව යම් කිසි විදියකින් මනුෂ්‍යකමට තන දීලා මේ රටේ මනුෂ්‍යකම ඉස්මතු කරලා මේ රට සුවපත් කරමු. තුවාලෙට බෙහෙත් දානකොට රිදුනා, නමුත් තුවාලෙ සුව වෙනකොට ඇඟට විශාල සහනයක් දැනෙනවා. ඔබට ජයම ලැබේවා. බොහොම ස්තුතියි. You're watching the Life Traveler channel.